बतिक अत्यंत रेदिहा देशीय एंगलुम निष्पादन राज्य अमात्य दयासिरि जयशेखर महता हट कोविड 19 वायरस असाधने वीति बनवा ए अनुव राज्य अमात्यवरया प्रतिकार कटियुतु संधा हिक्कडुवे पीटी प्रतिकार मध्यस्थानयक करा योमु किरीमटै सौख्य अंश कटियुतु कर ऐत्ते गाल करापिटिय शिक्षण रोहले उग्र खन नासे पिलिबंद वाट्टुवे सेवे कल वैद्यवरयकुट कोविड 19 वायरस असाधने वीति बनवा ओहु आसाधितेयकु लेस तहुरु वीमेन अनतुरुव पसुगिय 24 वनदा सिट अदाल रोहल तुल प्रतिकार लबा पिटव गिय रोगीन सोया निरोधहनी किरीमटै सौख्य अंश कटियुतु कर ऐत्ते बलंकुंड प्रदेशीय पदंची वयस अवुरुदु एकहमारक कुडा बिलिंदेकुट हा एम प्रदेशीय तवत् कांतावकट कोविड 19 वायरस आसाधने वीम हमुए एम प्रदेशीय देवस्थान पहक देवमेहियन तावकालिक वनातर किरीमट सौख्य अंश कटियुतु कर तिबेनवा कोविड 19 वायरस आसाधितेयकु हंदुना गनीमत समग विश्वविद्यालय प्रतिपादन कमिशन सभाव तावकालिक वसादैमीमट තිරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ මීතිරිගල කොළඹ 14 හා බේරුවල ප්‍රදේශවල පදිංචි කරුවන්. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ අතුරින් මරණ 209ක් වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස 4 වනදායින් පසුවයි. එයතුරින් වයස් කාණ්ඩ අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයින්. එම සංඛ්‍යාව 101ක් වන අතර එය 48.54% ප්‍රතිශතයක්. වයස අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයින් 43 දෙනෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති අතර එහි ප්‍රතිශතය සටහන් වන්නේ 20.38% ලෙසයි. වයස අවුරුදු 51ත් 60ත් අතර පුද්ගලයින් 34 දෙනෙකුද මියගොස් ඇති අතර එය 16.01% ප්‍රතිශතයක්. එසේම වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් 21 දෙනෙකුද මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 10.05% ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර එහි ප්‍රතිශතය 2.39% වනවා. වයස අවුරුදු 10ත් 30ත් අතර පුද්ගලයින් 4 දෙනෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වී කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් ඇති අතර එහි ප්‍රතිශතය සටහන් වන්නේ 1.91% ලෙසයි. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳ පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයින් අතරින් 3 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර පළාත තුළ පමණක් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ඔබ මුහුණු ආවරණයක් නැතුව බස්නාහිර පළාත තුළ සැරිසැරීමේදී යම් ආකාරයකට පොලිසියට හමුවොත් ඔබට එක් පැත්තකින් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ඔබ PCR හෝ ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරනවා. ඒ යොමු කරන්නේ ඔබත් එක්ක තියෙන පුද්ගලික අමනාපයකට තරහකට නෙවෙයි. එසේ එම එවැනි පරීක්ෂණයක් සඳහා යොමු කරන්නේ ඔබ මුහුණු ආවරණයක් නැතුව යනවා නම් පුරුද්දක් හැටියට යන පුද්ගලික හැටියට අපිට සලකන්න වෙනවා. ඔබට සමහර විට කොවිඩ් ආසාදිත තත්වයක් තියෙන්න පුළුවන්. ඒ ආකාරයට බස්නාහිර පළාත තුල ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 377 දෙනෙක් මුහුණු ආවරණ නොපැළඳ සිටි බවට වාර්තා වෙලා තියෙනවා. ඔවුන්ට නිරෝධායන රීතීන් යටතේ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඊට අමතරව එම පිරිසෙන් 220ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. 157 දෙනෙක් යොමු කර තිබෙනවා PCR පරීක්ෂණ සඳහා. මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරපු 220න් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තියෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 532 දෙනෙක් පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන්පුත් කලින් 525 දෙනෙකු දේශීය වහඳුනාගත් ආසාදිතින් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අතුරින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 226ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 31ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 50ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 72 වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 177 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයෙන් විසින් නිල වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන අපේ ප්‍රස්ථාරය දිහා බැලුවොත් පේනවා ඇති යම් ආකාරයකට මුල රෝගී වැඩි වීලා දැක්තරා ප්‍රමාණයකට අඩුවීමක් තියෙනවා. මේක සම්පූර්ණ අඩුවීමක්ද කියන එක 100%ක් දැම්ම අපිට කියන්න අමාරුයි. නමුත් අපිට කොහෙත්ම PCR පරීක්ෂණ කරන සංඛ්‍යාවට සමපාතව මේක සිද්ධ වෙන බවක් අපිට කියන්න බෑ. මොකද කවදාකවත් මම හිතේ 10,000 අඩුුනේ නෑ. 10,000කට ඉහළින් අප පවත්වාගෙන ගියා. මීට සාපේක්ෂව මේ වෙන විට නැවතත් 15,000 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වැඩිවීමට සාපේක්ෂව බරපතල වැඩිවීමක් අපි දකින්නේ නෑ. නමුත් අපි ආශ්‍රිතයෙන් හඹායමින් තමා කරන ඒවා. එතකොට එසේ කරද්දී හමුවන්නේ මේ ප්‍රතිශතය නම් අහඹු පරීක්ෂණයකදී මීට වඩා වැඩි ප්‍රතිශතයකින් හමුවීමට තියෙන
තියෙන ඉඩකඩ අඩුයි අපිට ඉදිරියේ පෙන්වන්න කරන්න පුළුවන් වෙයි අහඹ පරීක්ෂණ වලින් කිරීමේදී මොනතරම් ප්‍රතිශතයක්ද හමුවන්නේ කියලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න